පැවති අයහපත් කාලගුණයත් සමග සති කිහිපයක සිට දිවයිනේ විවිධ පළාත් තුළ එළවළු මිල අධික ලෙස ඉහළ ගිය අතර ගත වූ දින කිහිපය තුළ එම මිලෙහි යම් තරමක අඩුවීමක් දක්නට ලැබුණා. නමුත් පාරිභෝගික ජනතාව පෙන්වා දෙන්නේ පැවති එළවළු මිලට වඩා තවමත් මිල ඉතා ඉහළ අගයක පවතින බවයි. ඒ හේතුවෙන් පසුගිය දිනවල පාරිභෝගික ජනතාව එළවළු පරිභෝජනයෙන් ඈත් වූ අතර මත්ස්‍ය පරිභෝජනයට වැඩි වශයෙන් යොමු වී තිබූ බවද වාර්තා වුණා. එළවළුට වඩා මාළු මිල අඩුයි. මිනිස්සු දැන් ගොඩක් කට්ටිය මාළු කනවා. එළවළු මිල වැඩි හින්දා මාළු කනවා. මේ අතර පවතින එළවළු මිල හේතුවෙන් තවමත් පාරිභෝගික ජනතාව මෙන්ම එළවළු වෙළඳුන්ද දැඩි පීඩාවට පත් වී තිබෙනවා. මැල්ලුන් ටිකක් අරන් විකුණනවා. කොයි ජීවත් වෙන්නත් එපා. ආනා ඡන්දයක් කිල්ලගෙන එන්නත් එපා අපි පැත්තට. කණ්ඩත් නැ බොණ්ඩත් නැ මුකුත් නැ ජීවත් වෙන්න හරි මං මාරුනි. ගෙනාපු මුදලවත් කවර් කරගන්න විදිහක් නැ. එළවලු මිලයි. ටීවී එකේ නම් කියනවා අඩුව දෙනවා කියලා. කොහේ අඩුව දෙනවද දන්නේ නැ. මේ නම් අඩුව දෙන්න විදියක් නැ. බණ්ඩාරවල ලීස් 400යි බොංචි 800යි කැරට් රුපියල් 1000යි. මේ මැල්ලුන්ගේම රුපියල් 50ට 60ට තිබ්බේවා දැන් රුපියල් 70යි. ඔක්කොම බඩු මිලයි වත්තක් කරගෙන රුපියල් 250යි කියලා වදන්නේ. බඩු අධික ලෙස මිල ගිහිල්ලා තියෙන්නේ කැරට් රුපියල් 1000යි බොංචි රුපියල් 800යි සිරු එළවලු ඇවිල්ලා රුපියල් 400යි 500යි 1000යි මැලෙන්ද වෙන්නෙත් නැහැ පාරිභෝගික වෙන්නෙත් නැහැ මේ විදිහට මේ පොහොර මිල එහෙම තිබ්බොත් එහෙම ආයේ මේ එළවලු ගොවිතැන් කරන්න වෙන්නේ නැහැ ගොවින්ට ආර්ථික ප්‍රශ්න තමයි ඔකා කරගන්න විදියක් නැහැ සේවා ගාස්තු වැඩි 12000යි පොහොර කොහමද ගොවිතැන් කරන්න ගොවියෝ ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නන්නත් අර වෙලා තියෙනවා අතරම ඉරුසඳන් සිල්ලර මිනිහා එදා නන්නත් අර කණ්ඩ නැහැ මිනිහට අපිට අද ගේන්නත් එපේ මොනා හරි විකුණන්න එපේ අපේ බිස්නස් එක කරන්න ඕනි ඒ නිසා අරගෙන එනවා ඒ උනාට හැම මිතුරු එළවලු මිනිස්සු ගැන බද දකින්නකොට දුක හිතෙනවා ඉතින් කරන්න දෙයක්වත් නැහෙනි මිනිස්සු ඉතින් ඉල්ලන රුපියල් 50ක් දීලා 50ට දෙන්න කියලා 50ට දෙන්න බෑනි ගේනල්ලා ඉවර වෙලා බෙෂර් හැරලා මිනිස්සුන්ට පෙන්නවොත් මිල ගොවියට දෙන්න මිලකුත් නැහැ අපිට ගන්න මිලකුත් නැහැ විකුණන්න මිලකුත් නැහැ